मेडोली यहाँ गुनिये विश्वासनीय वेनस मेडोली රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගල්බැබ සිරිධම්ම හිමියන් හා අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා අද නිහඬ විරෝධතාවයක් පැවැත්ුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී මේ සංවිධානය කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක්. වසන්ත සහෝදරයාට සහ සිරිධම්ම හාමුදුරන්ට අදාළව අපි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරලා තියෙන්නේ. එතකොට ඒ විභාග වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. මේ වෙනකොට වසන්ත සහෝදරයා ඇතුළේ තියාගෙන ඉන්න ප්‍රධානම හේතුව තමයි නීතිපතිගේ උපදෙස් ලැබෙනකම් කියලා. එතකොට අපි අහනවා ඒ කියන්නේ නීතිපති කියලා කියන්නේ කවුද? නීතිපති කියලා කියන්නේ ආණ්ඩුවේම තවත් පුද්ගලයෙක්. ඒ කියන්නේ ආණ්ඩුවේ මිත් එක් ආණ්ඩුවම පත් කරපු. එතකොට සැකයක් තියෙනවා සිරිධම්ම හාමුදුරුවන්ට ඇපදෙන්න කැමැත්ත ප්‍රකාශ කරපු නීතිපතියයි වසන්ත සහෝදරයාට ඇපදෙන්න තාම කැමැත්ත ප්‍රකාශ කළා නැත්තේ. පසුකීදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පූජ්‍ය සිරිධම්ම හිමියන්ට ඇප හිමියෝද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ තවත් නඩුවක් හේතුවෙන් උන්වහන්සේ යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා. මේ අතර එළමෙන පළවනදා අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පිළිබඳ නීතිපති උපදෙස් ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සූදුක් විමසීම සඳහා ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් අද පැමිණියා. අපි දැක්කා ඊයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අමු බොරු කිව්වේ. පෑදුලම කිව්වා ඌට ඔහුගේ වයස අවුරුදු 31යි කියලා. අද වසන්ත මුදලිගේ කතා කරන ඔහුගේ වයස අවුරුදු 31ක් නෙවෙයි. ඉතින් මේ වගේ බොරු කියන්නේ ඇයි? වසන්ත මුදලිගේ මේ වෙනකොට රඳවගෙන ඉන්න ඇයි? රඳවගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ අස්සම් කරපු නිසා. මොකක් අස්සම් කරේ? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණ දෙයක්ද රැඳවුම් නියෝගය අස්සම් කරලා දින රනිල් වික්‍රමසිංහ. අද වෙනකම් කරපු ත්‍රස්තවාදී ක්‍රියාව මොකක්ද කියලා පැහැදිලි නැහැ.